Hello guys, welcome back to my YouTube channel. ඔන්න අද මගේ දවස ගෙවුනේ කොහොමද කියලා ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා. ඉතින් උදේම සුපුරුදු විදියට මම්මගේ රූම් එකේ ජනේල් ටික ඇරලා උදේට ෆ්‍රෙෂ් වෙලා එක රූම් එකට එන්න තියෙනවා. අද සතිය දවසක් හින්දා මට ලෙක්චර්ස් තියෙනවා කැම්පස් එකේ. හැබැයි අද තියෙන්නේ උදේ වරුවේ විතරයි. ගොඩක් වෙලාවට මම කලින් දවසේ නිදා ගන්න කලින් රූම් එක තිබ්බ විදිහට රස් කරලා තමයි නිදාගන්නේ. මොකද එතකොට පහුවදාට අපිට දවස පටන් ගද්දි ඒක ලොකු මොටිවේට් එකක්, දවස ප්‍රොඩක්ටිව් විදිහට ගෙවන්න ලොකු සපෝට් එකක්. අද මගේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලට වතුර දාන්න තියෙන දවස. ඉතින් ඒ නිසා උදේම පැල ටිකට කෑ කරලා හිටියා. මේ ප්ලාන්ට් එකේ නම පිලටෙන්ඩ්‍රන් වයිට් ප්‍රින්සස්. ඉතින් මේක හදන අයගේ තියෙන එකම ඩ්‍රීම් එක තමයි මේ විදිහ තනි සුදු කොළයක් එනකම් බලාගෙන ඉන්නේ. ගොඩක් වෙලාවට මේවා එක සැරේකට එක කොළයයි එන්නේ. ඉතින් මේ දවස්වල ඔන්න මගේ ප්ලාන්ට් එකේ ලස්සන කොළයක් ඇවිත් තියෙනවා. මේ දවස්වල ඉතින් මගේ වැඩේම මේක දිහා බලාගෙන ඉන්න එක තමයි. මම සාමාන්‍යයෙන් මගේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලට සතියේ දවස් 3ක් වගේ වතුර දානවා. ප්ලාන්ට් එකට වතුර දාන්න ගිහිල්ලා මගේ කිකිබ පාටත් වතුර චුට්ටක් විසිරුණා. එහෙනම් දැන් වෙලාව හරි ලෙක්චර්ස් යන්න ලෑස්ති වෙන්න. අපි ඉක්මනට කාලා වොෂ් එකක් දාගෙන යන්න ලෑස්ති වෙමු. දැන් මම වැඩි වෙලා ගත්තේ නැහැ. ලෑස්ති වෙන ටග් ගාලා අතර හොයන දුමක් ඇඳගෙන ගියේ. මොකද අද තියෙන ලෙක්චර් එකට ටිකක් පරක්කු වෙලා ගියොත් එක්ක සින්දුවක් කියන්න ඕනි, නැත්නම් dance එකක් දාන්න ඕනි. ඉතින් 9න් පස්සේ නැයව ගන්නෙ නැහැ. අනිවාර්යෙන් එක්ක සින්දුවක් කියන්න ඕනි, නැත්නම් නටන්න ඕනි. මේ සතිය අපි තාත්තා කණ්ණාඩි දෙකක් ගත්තා vision කියයි එකෙන්. ඒකෙන් free තමයි මේ බෑග් එක හම්බුනේ. මම ඒකට කැමතියි. දැන් මම ටග් ගාලා මේන් රෝඩ් එකට ආවා. දැන් ඉතින් බස් එකක් එනකම් ඉඳලා ඉක්මනට යන්න ඕනේ. මතකද මම ගිය සතියේ වීඩියෝ එකේ අලුතින් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් වගේක් යූස් කරා. ඉතින් මට හිතෙනවා ඒ ටික හොඳයි කියලා. මොකද අද හම්බුණු ගොඩක් අය කිව්වා මගේ ස්කින් කලර් එක අප් වෙලා ලයිට් වෙලා කියලා. ඕලටත් එහෙම පේනවා නම් මම යූස් කරන්න ගත්ත ප්‍රොඩක්ට් එක හොඳයි වගේ. ඔන්න අපේ කට්ටියත් දැන් තමයි ආවේ. එහෙනම් අපි ඉක්මනට ලෙක්චර් එකට යමු. අපිට 10:00 ට ඉතර අපේ ටී බ්‍රේක් එක හම්බුණා. ඉන්ටර්වල් එකක් දුන්න ගමන් ඉතින් වොෂ් රූම් එකට තමයි අපි සෙට් එකම දුවගෙන ඉන්නේ. එහෙනම් දැන් වෙලාව හරි ආයෙත් ලෙක්චර් එකට යන්න. ඔන්න එහෙනම් අදට ලෙක්චර් එක ඉවරයි. ඉතින් මේ ඉන්නේ මගේ හොඳම යාළුවා. ඔන්න තව පොඩ්ඩෙන් බිත්තියේ මේ වලට පේන්න තමයි වැඩ දාන්නේ. ඊට පස්සේ අපි දෙන්න පාරට ආව බස් එකක් එනකන්. ඉතින් දැන් ගෙදර යන්න තමයි තියෙන්නේ. මගේ මේ රූම් එකේ ජනේල් තියෙන්නේ බැල්කනි එකේ තියෙන ඉර බහින පැත්තට. ඒ කියන්නේ දවල් 12න් පස්සේ තමයි රූම් එකට ආව වැටෙන්නේ හොඳට. හොද පුරදි ටික වේලෙන්න දැම්ම. මෙතන ටග් ගාලා වේලෙනවා. කොහොමත් උදේ දානවා හවස් වෙද්දි වේලෙනවා. මේ තරම් තදට අවු වැටෙනවා. ඔයගෙත් රූම් එකේ තියෙන ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලට හරියට ඉර එළියෙ එන්නේ නැත්නම් ඔයාට පුළුවන් මේ විදිහට රූම් එකේ ජනෙල්ලෙන් එළියෙන තැනක තියන කවදාවත් කෙලින්ම තද අවුවේ තියන්න එපා ඉන්ඩෝ ප්ලාන්ට්ස්. එතකොට කොළ පිච්චෙන්න පුළුවන්. දැන් වෙලාව දවල් 2:00. අපි එහෙනම් දැන් පාඩම් වැඩ ටික පටන් ගමු. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව සාදරයෙන් පිළිගන්නවා. මගේ videos ඔක්කොම මගහැරගන්න නැතුව බලන්න කැමති නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මගේ WhatsApp channel එකේ link එක මම මේ video එකේ description එකට දාලා තියෙනවා. ඉතින් ඒකටත් join වෙන්න. හැමදාම වගේ ඒකට daily updates දානවා. ඊට අමතරව ඔයාලා මගෙන් request කරන study planners, study tips වගේ beauty tips වගේ ගොඩක් දේවල් මම ඒකේ share කරගන්නවා. එහෙනම් ඔයා තාමත් මගේ WhatsApp channel එකට join වෙලා නැත්නම් දැන්ම join වෙන්න. මම ඊළඟට video එකක් දාන දවසේ දාන දේවල් ගැන updates ඔයාලට ඒකෙන් බලා ගන්න පුළුවන්.
ලස්සනට ෂෝට් නෝට්ස් හදන්න කියලා ගොඩක් අය අහලා තිබ්බා ඒක ගැන වීඩියෝ එකක් කරන්න කියලා මම ළඟදිම ඒක ගැන වීඩියෝ එකක් ගේන්නම් අපිට කැම්පස් එකේ දෙවෙනි සෙම් එකේ බල ළඟදිනේ පටන් ගත්තා ඉතින් මමත් තාම නෝට් වල වැඩ ඉවර නැහැ ඉතින් මේ ටිකේ වැඩ ටික ඉවර කරලා මම ඔයාලට මේ වීඩියෝ එක ගේන්නම් දෙදන් ලෙච් එකේ තිටියා ටිකක් අද අවුවත් සර නිසා මට පොඩ්ඩක් නිදිමතයි වගේ එහෙනම් අපි හවස චූටි නිින්දක් දාමු. ඇත්තටම නිදාගන්න කියලා ඇඳට ගියාට මම පැයක් විතර මේ වීඩියෝ එක එඩිට් කරා ඊට පස්සේ තමයි චූටි වෙලාවක් නිදාගත්තේ. ඔන්න දැන් වෙලාව 6:45යි අපි එහෙනම් දැන් ඉක්මනට නැගිටලා වොෂ් එකක් දාගෙන එමු. චුට්ටක් නිදිමත ගතිය වගේ තියෙන හින්දා නයිට් රුටීන් එක පටන් ගන්න කලින් ඉක්මනට වොෂ් එකක් දාගෙන එමු. එහෙනම් දැන් අපි පාඩම් වල ටික ආයෙත් පටන් ගන්න ලෑස්ති වෙමු. වීඩියෝ එකේ ගොඩක් අය මගෙන් අහලා තිබුණා මේ සෙරමික් බුදු පිළිමේ හඳුන් කුරුපත්තු කරන එකයි කොහෙන්ද ගත්තේ කියලා. මේක මම ගත්තේ පේරාදෙණිය නුවර පාරේ තියෙන ශ්‍රියානික ළඟම පාරින් එහා පැත්තේ තියෙනවා ද පතොක් ගැලරි කියලා ඉන්ඩෝ ප්ලාන්ට් ෂොප් එකක්. අන්න ඒකේ ගොඩක් ඉන්ඩෝ ප්ලාන්ට්ස් තියෙනවා. මම ඉන්ඩෝ ප්ලාන්ට්ස් වගේක් බලන්නේ ෂොප් එකට ගිය වෙලාවේ තමයි මේකත් දැක්කේ. තව මීට අමතරව අර ජුවලරි හැම තියෙන සෙරමික් බඩු ගොඩක් ඒ ෂොප් එකේ තියෙනවා. ඔයාලටත් මතක ඇති කිකි නැති වුණ දවසේ ඉඳන් මම හැමදාම හවසට ඉටිපන්දම් පත්තු කරලා එයා කොහෙරි ඉන්නව නම් ඉක්මනට ගෙදර එවන්න කියලා හැමතිස්සෙම මම ප්‍රාර්ථනා කරා. ඉතින් මින් ඉදිරියට එයාට මේ පත්තු කරපු ඉටිපන්දම් ආයෙ පත්තු වෙන එකක් නැහැ. මොකද කිකිට මොකක්ද උනේ කියලා මම දැනගත්තා. ඇත්තටම මේ දේ ඔයාලට කියන්න මට හයියක් නැහැ. මම මේ දේ දැනගෙන දැන් දවස් කිහිපයක් වෙනවා. ගොඩක් කලකට මම හැමදාම හවසට ඉටිපන්දම් පත්තු කරන ලාවට සමහර දවසකට අනන්තවත් මම අඬලා තියෙනවා. මෙයාගේ මේ ෆොටෝ එක දැක්කම මම සමහර ලාවට කඳුළු පෙරාගෙන අඬන්නේ. මොකද යත් එක හිටපු අවුරුදු දෙක මට තප්පරයක් ගාන යත් එක සෙල්ලම් කරපු යත් එක නිදාගත්තේ යත් එක පහඩම් කරපු වැඩි මතක් වෙනවා. කිකිව මතක් වෙන වාරයක් ගාන මම වෙලාවකට අඬාගෙන මගේ බොයෆ්‍රෙන්ඩ්ට කෝල් ගන්නවා. එයා ආයි නේද කියලා යටත් මම වෙලාවකට කරදර කරනවා. ඒ දේවල් ගැන කිකිය කිකිය ඉතින් එයාටත් මං හැමදාම අඬන එක දරාගෙන ඉන්න බැරුව ඇති. එක දවසක් යාගේ කටින් වැරදිලා ඒ දේ පිටවෙනි. ඇත්තටම අපි ගෙදර එයාට කියලා තියෙනවා මේ දේ මට කියන්න එපා මං ගොඩක් දුක් වෙයි කියලා. ඉතින් ඒ නිසායි අපි ගෙදර අයයි එයයි මට ඇත්ත සිදුවීම හංගලා තියෙන්නේ. ඉතින් ඒක ලස්සන කර කර දිගට කියන්න තරම් සුන්දර කතාවක් නෙමෙයි. ඒ නිසා ඔයාලටත් කියන්න ඕනි හින්දා මං කෙටියෙන් කියන්න. මොකද ගොඩක් අය කිකි ගැන වද වෙන හින්දා. කෙටියෙන්ම කිව්වොත් කිකි එයාගේ බොයිෆ්‍රෙන්ඩුයි දෙන්නම එකට මැරිලා තියෙන්නේ වතුර වලකට වැටිලා. ඇත්තටම මං ඒ දේ මේ ළඟක් වෙනකන් දැනන් හිටියේ නෑ. හැමදාම එයා පහුවෙයි කියලා මම ප්‍රාර්ථනා කර කර ඉටිපන්දම් පත්තු කරේ.
ඉතින් එයා මේ වෙනකොට වෙන ලස්සන ආත්මයකට හරි කොහෙට හරි ගිහින් නම් මම ඉටිපන්දම් පත්තු කර කර ආයෙ එයා ඉල්ලන එක වැරදි වැඩක් කියලා මට හිතෙනවා නිතරම. ඉතින් ඒ නිසා එයා ඉන්න තැනක සතුටින් ඉන්න දීලා මං ආයෙ එයාව ඉල්ලිල්ල ප්‍රාර්ථනා කර කර මේව පත්තු කරන්නේ නැහැ කියලා හිතාගත්තා. ඒත් මෙයා මැරිලා කියන එක පිළිගන්න හරි අමාරුයි. හැබැයි කොහොම හරි හිත හදාගෙන ඒ දේ පිළිගන්න උනා. අතර මම මේ දි දැනගත්ත දවසේ රෑ එළි වෙනකන් අඬලා තියෙනවා. දැන් ඉතින් එකට අර හිත පදංගලා හොරොත්තු දීලා තියෙන ඉතින් ඒව ගැන මම වෙන දවසක විස්තර වලට කියන්නම් සම්පූර්ණ කතාව හරියට දැනගෙන. කෑම කාලා මම 9:00 මගේ ඉංග්‍රීසි කෝස් එකේ මට මේ බලන්න බැරි වෙලා තිබුණේ වීඩියෝ එකක් තිබ්බා ඒක චුට්ටක් බලන්න කියලා ගත්තේ. ඉතින් මේ වෙද්දි මේ සර්වර් දැක්ක ගමන් ගොඩක් අය අඳුර ගන්නවා කවුද කියලා. ඉතින් තාමත් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එයාලට තමයි මම මේ වීඩියෝ එකට මේක දැම්මේ ඔරටත් ප්‍රේදේශය කරගන්න ඕනි හින්දා. මම කවදාවත් පෞද්ගලිකව මම ඉගෙන ගන්න දෙයක් මගේ ජීවිතේට එකතු කරගන්න හද දෙයක් තනියෙන් ගොඩ යනවා කියන මතයෙන් කවදාවත් කරපු කෙනෙක් නෙමෙයි. මම මේ කෝස් එක පටන් ගත්ත දවසල ඉඳන් මෙන්න මේකට මමත් ජොයින් වුණා. ඔයාලත් ජොයින් වෙලා බලන්න කියලා මම ඒ කාලෙම කිව්වා. මම හිතන්නේ මං ගිය අවුරුද්දේ අන්තිම හරි මේ අවුරුද්දේ මුලම හරි තමයි ඔයාලට මේක ගැන මුලින්ම කිව්වේ. ඉතින් මේක ගැන තාමත් නොදන්න කෙනෙක් ඉන්නවා නම් මොකද මේ විදි channel එකට තව ගොඩාක් කට්ටිය ඇඩ් වෙලා තිනවා. ඉතින් එහෙත්තන දන්නේ නැති කට්ටිය ඉන්න පුළුවන්. ඊට අමතරව පහුගිය දවස්වල ගොඩාක් අය ආයේ මේ course එක ගැන විස්තර කියන්න කලින් විස්තර කිව්ව වීඩියෝ එක හොයාගන්න බෑ කියලා ගොඩාක් අය comment කරලා තිබුණ හින්දායි මම මේ වීඩියෝ එකට මේ part එක දැම්මේ. ඔයාලට තාම හරියට ඉංග්‍රීසි කතා කරන්න බැයි නම් නැත්තම් කතා කරන්න බයයි නම් ගොඩක් හරි තියෙන ප්‍රශ්නන්නේ ටික ටික ඉංග්‍රීසි දන්නවා. හැබැයි සෙනඟක් ඉදිරියට නැත්තම් කාත් එක්ක හරි කතා කරන්න බයයි. අර තමන් දන්න දේෙන් හරි ගොත ගහගෙන හරි කතා කරගන්න ගොඩාක් අය බයයි. ඉතින් මට තිබුණ ප්‍රශ්නය තමයි මට ඒලෙවල් කාලේ ඉඳන්ම වගේ තිබුණ ප්‍රශ්නය තමයි කතා කරගන්න පුළුවන්. සමහර දන්න පාටත් තියෙනවා. අපිට තව ස්පෝකන් ඉංග්‍රීසි විදියට ඉගෙන ගද්දි තව තව ඉගෙන ගන්න ඕන දේවලුත් තිබ්බා. ඒ දේවල් කොච්චර තිබ්බා දන්න ටිකෙන් හරි අපි කතා කරන්න හරි බයයි. කට අරින්න හරි බයයි. අර කොන්ෆිඩන්ස් එකක් නැති ගතිය මට මුලින් ඉඳන්ම තිබ්බා. ඉතින් මම ඒ දේ නැති කරගත්තේ ඉතින් මේ වෙනකොට අපි කැම්පස් එකේ ඉංග්‍රීසි වලින් ප්‍රසන්ටේෂන් කරනවා. එක එක දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් වලට කොන්ෆිඩන්ස් එකක් එක්ක කතා කරන්න ඒ දේ හදාගත්තේ ඇත්ත මම මේ ඉංග්‍රීසි කෝස් එකෙන්. ඉතින් මම හිතනවා මේ දේවල් ඔයාලට චුට්ටක් අහන්න දෙන්න හොඳට ඉංග්‍රීසි කතා කරන්න ඕනි ඒ දේ හදා ගන්න ඕනි කියලා හදවතින්ම හිතන කට්ටිය පොඩ්ඩක් වෙලා වරන් මේ ටික අහන්න. මම මේ අපේ රෙකෝඩින් එකේ පොඩි කොටසක් දැම්මේ ඔයාලට අහන්න දෙන්න. ඔයාලට මම වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා මේ සර්ගේ නම්බර් එකයි කලින් රෙකෝඩින් එකක ලින්ක් එකකුයි. ඔයාලට පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න ඒවා බලන්න ඕන නම් බලන්න. දැනට චුට්ටක් මේක අහගෙන ඉන්න ඔයාලට ලොකු අයිඩියා එකක් එයි. එයි මම මෙච්චර කියන්නේ එයි මේකට ජොයින් වෙන්න ඕනි කියලා.
ඉතින් අද ලෙසන් එක අන්තිමේ හරියදී වගේ ගොඩක් අයට කතා කරන්න chance එක දුන්නා මොකද්ද කෝස් එක ගැන හිතෙන්නේ කියලා. ඇත්තටම මේ කෝස් එකට වයස් ભેදයක් නැහැ. ඔයාට ඉගෙන ගන්න කෙනෙක් නම් කැම්පස් එකක ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ජොබ් එකක් නම් ඕනිම වයස කෙනෙක්ට join වෙන්න පුළුවන්. ඇත්තටම මෙච්චර කල් හදා ගන්න බැරි වුණ ඉංග්‍රීසි ටික මාස 3න් හදා ගන්න කැමති ඕනිම කෙනෙක්ට මේකට join වෙන්න පුළුවන්. මෙයාලගේ මම එක recording එකක් දාලා තියන්නම් description එකට. මට ඔක්කොම දාන්න බැහැනේ. ඉතින් ඒක බලලා idea එකක් ගන්න. ඉතින් ඔයා තීරණය කරන්න ඔයා මේකට එනවද නැද්ද කියලා. ඉංග්‍රීසි හදා ගන්න ඕනිකමක් තියෙනවා නම් ඉතින් ඇත්තටම join වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. කෝස් එක ඉස්සලා මේ පාඩම බලවට මම සම්බන්ධ වුණා. සර්ට ගොඩාක් ස්තුතියි. අද මේ ලෙසන් එකට අපිව සම්බන්ධ කරගත්ත එක ගැන. ඉතින් දැන් මේ අලුත් group එක පළවෙනි පියවර ඉන්න අය හින්දා මට හිතුණා සර්ගේ මේ දේ ගැන මට දැනෙච්ච දේ සිංහලෙන් මේගොල්ලන්ට කිව්වොත් හොඳයි කියලා. ඉතින් ඇත්තටම හරිම මේ අගය කරන්න ඕන දෙයක් තමයි සර් මේ උගන්වන ක්‍රමය. මම දැන් සර්ට වඩා වයස කෙනෙක්. හැබැයි මම පොඩි ළමෙක් වගේ සර් කියන දේ හරි පිළිවෙලටම මේක කරා. ඉතින් ඒක තමයි අවශ්‍ය වෙන පළවෙනිම දේ. අපි සර් කියනවා වගේ මෙච්චර කල් එක එක ක්‍රම වලින් බැරුව ගියා නම් ඒ බැරුව ගිය හේතුව තමයි සර් හරියටම අල්ලගෙන ඉන්නේ. සර් ඒක තමයි අපිට කියලා දෙන්නේ. එතකොට සර් පළවෙනි පියවරේදීම කියනවා මම මේ කියන දේ පොඩි ළමෙක් වගේ කරන්න කියලා. ඒක ඒ විදිහටම කරාම ඒක ඒ විදිහටම පුළුවන් වෙනවා. මම ඒක බොහොම පැහැදිලි සොරෙන් කියන්නේ, මම පැහැදිලි වගකීමෙන් කියන්නේ ඒක ඒ විදිහටම පුළුවන් වෙනවා. මේක මම මේ අර අනිසි වර්ණනා කිරීමක් නෙවෙයි ඇත්තටම කරන්නේ. මේක මාරම ඇත්තක්. අර ඒක මට ඊට වඩා වචන කියන්න මේක මාරයි. අර සර් කියනවා වගේ පට්ටයි ඇත්තටම. මේකේ සර් කියනවා වගේ බැච් එකේ ස්ටුඩන්ට් කෙනෙක් සර් මාව මතක ඇති. මොකද සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ලියන්න සෑන්ස් ලියන්න ඒ දේවල් වලට පුළුවන් වුණාට මට ඉංග්‍රීසි කතා කරන එක ගොඩක් අමාරුයි. හේතුව සර් කිව්වා වගේ මම ඉස්සර හිතාගෙන හිටියේ මට ඉංග්‍රීසි කතා කරන්න යාළුවෝ නැහැ, ඉංග්‍රීසිෙන් කතා කරන ගෙදර අම්මා තාත්තා කතා කරන්න නැහැ, අයියලා කල කතා කරන්න නැහැ. ඒ නිසා මටත් ප්‍රැක්ටිස් කරන අමාරුයි කියලා. මට මගේ ට්‍රේනින් ජොබ් එක හමුනාට පස්සේ ගොඩක් වෙලාවට එතෙන්ට ෆොරිනර්ස් ලයිනවා මෙඩිසින් වල මෙඩිසින් ගැන අහන්න, මෙඩිසින් අරගන්න. එතකොට ඒගොල්ලෝ ආවහම ඒගොල්ලෝ ඉංග්‍රීසි වලින් කතා කරනකොට අත්‍තරම කිව්වොත් මම අපහසුතාවයට පත් වුණා. හේතුව මට මේ තේරුම් දැනගත්තට මට කතා කරන්න බයයි. මම බයෙන් තමයි කතා කරන්නේ. මොකද මට වරදි ඉතින් මට මේ වීඩියෝ එකේ මේ ඔක්කොම දාන්න බෑ. ඉතින් මම හිතනවා අහන්න දීපු ටික ඔයාලට ඇති වෙයි කියලා. ඉතින් මේ පුරාණේ ගොඩාක් ළමයි මේකට ජොයින් වෙලා ඉන්නවා. ඉතින් තාමත් ඔයා ජොයින් වෙලා නැත්නම් මේ අවස්ථාව මගහැරගන්න එපා. මේ chance එක නැති කරගන්න එපා. ඔයාට ඇත්තට මම නම් හිතන්නේ මට මේ දේ ගැන දැනගන්න හම්බුනේක මගේ ලක් එක කියලා. ඉතින් ඔයා තාමත් ජොයින් වෙලා නැත්නම් අනිවාර්යෙන් ජොයින් වෙලා බලන්න. මම මේ වීඩියෝ එක යටින් දාලා තියෙන සර්ගේ නම්බර් එක, ඊට අමතරව එයාලගේ එක රෙකෝඩින් එකක් මම දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකට. හරි පින් කරලා කමෙන්ට් එකක් හරි දාලා තියන්නම්. ඒක ඕනි කට්ටියට බලන්න පුළුවන්. මාත් මේ වීඩියෝ එක ඉවරුනාම නිදා ගන්නවා. මොකද හෙට ලෙක්චර්ස් යන්න තියෙන හින්දා. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. තවත් ලස්සන දවසක වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.